මතයතුමාගේ සුවිශේෂ දෙවැනි පරිච්ඡේදය 1 සහ 2. තවද හෙරොත් රජුගේ දවස්වල යුදයේ බෙත්ලෙහෙමේ යේසුස් වහන්සේ උපන් කල පූර්ව දිශාවෙන් ශාස්ත්‍රවන්තයෝ ජෙරුසලමට ඇවිත් යුදෙවරුන්ට රජ උපන් තැනන් වහන්සේ කොතැන් නේද? මග් නිසාද අපි උන්වහන්සේගේ තාරකාව පූර්ව දිශාවේදී දැක උන්වහන්සේට නමස්කාර කරන පිණිස ආවෙමු යයි කීවෝය. ජේසුස් වහන්සේ බෙත්ලෙහෙමේ උපන් කල පූර්ව දිශාවෙන් ශාස්ත්‍රවන්තයෝ වයිස් මෑන්. මේකේ හරි වචනේ වෙන්න ඕනේ ප්‍රඥාවන්තයෝ. කවුද? ඕ මේ ශාස්ත්‍ර කියන අය නෙමෙයි ආ උගත් පඬිවරු. ඉතින් මේගොල්ලෝ විශ්ලේෂණය කරපු අය. ආ සෞරග්‍රහ මණ්ඩල ගැන, ඉර හඳ ගැන, තාරකා ගැන, භූ විෂමතා ගැන ඒගොල්ලෝ පරීක්ෂණ පවත්වපු අය. ඉතින් මේගොල්ලෝ ආවා කාව හොයාගෙනද? කියන්න. මේගොල්ලෝ ආවේ කාව හොයාගෙනද? ඔහේ එහෙ කියන්නේ පූර්ව දිශාවේ ඉඳලා ඔහේ මොනවදෝ හොයාගෙන ආවේ නැහැ. ඒගොල්ලෝ ආවේ හරිම කෙනාව හොයාගෙන. ශ්‍රාස්ත්‍රවන්තයෝ ඇවිල්ලා මෙන්න මෙහෙම ඇවිවේ නැහැ. නිකන් මේ තරුවක් වගේ තියෙනවා. නිකන් මොනවද දන්නේ නැහැ. අපි ඒකයි ආවේ මොනවරි හොයාගෙන ආවා. එහෙම ආවේ නැහැ. හරිද සහ හරිම කෙනාව හොයාගෙන ආවා. මතකද ජේසුස් වහන්සේ කියනවා සොයාපල්ලා සම්භවේ. මේ ලෝකේ ඉපදෙන හැම මිනිස්සෙක්ම මොනවරි දෙයක් හොයනවා. අද ගොඩාක් ජීවිත විනාශ වෙන්න හේතුව හොයපු දේ හම්බුන්නේ නැහැ. ඔව් අපි හොයනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි හෙව්වේ මොනවද කියන එක. එදා ඒ ප්‍රඥාවන්ත ඒ නුවණක්කාර ශාස්ත්‍රවන්තයෝ එනවා එදා ඒ උන්වහන්සේගේ උපත බලන්න පූර්ව දිශාවේ ඉඳලා බෙත්ලෙහෙමට හරි තැනට හරි කෙනාව හොයාගෙන ආවා.